Ήταν δύο πότε πάσανε σε ένα βιλβοτάλα, σύγκελα, βάσα, σάχα, σάχα, τι βίλβεν, απί κόλ σε ένα πάρα μου πλήγανα, ήταν δύο πότε απί πάλα μου, τα άμα λάσανε κατά βακτήμενε, με κόλ σε ένα πάρα με, ήταν τώρα άσα ή σαν τσάρα εκράνα, έβαγαμε απατα ουγκάνναπο, σε ψάτσα ρίεπο, පොත පත හදාරපු කෙනෙක්ගේ ගෙදර සජීවීව බලා ගන්න දැක ගන්න. ඉතින් ඒ වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. ඊට කියනවා හෙළේ මහා ගත්කරු කියලා. ඉතින් හෙළේ මහා ගත්කරු කියන විරුදාවලිය වුණ ලේකයා වන්නේ දීපුදී මාටින් වික්‍රමසිංහ ශූරින් කියනවා. ද මාටින් වික්‍රමසිංහ මහත්මයා වුණානේ. ඉතින් අපි ඒ කතාවල යද ගන්නට එනේ ඔග්ගල මහා ප්‍රඥා. මහා ප්‍රඥා කියන්නේ උගත් කෙනෙකු තන් බුද්ධිමතෙක් කියන එකයි පුතේ. තමාම දැනුම කීවලා වෙල හොයලා ඒ වගේම ඔහුගේ තිබෙන ඥානයත් උසුකරපුත් කෙන තමයි කියන්නේ ප්‍රඥාවන්තයා කියලා. කියන්නේ ඉතින් ඒ වගේ තම ධර්ම අවබෝධය බුද්ධිය උගත් කමේ සියල්ලේගම ගතුවත්මකේ ප්‍රඥාවන්තයා කියන වචනේ ඉතින් එම විරුදාවලියෙන් දාතු ප්‍රකට ලේකකේ මාටින් වික්‍රමසිංහ මහතාගේ උපන් ගම්ම පියස ගාල දිස්ත්‍රික්කයේ පොගලා ඉතින් ලේකකේ කියන්නේ මෙයා තම දීන කෙනෙක් කියන එකයි ලේකකේ කියන්නේ මෙයාගේ දිස් ගම තමයි ගාල දිස්ත්‍රික්කයේ පොගල කියන ගමයි. එතුමා උපන් නිවස පීටි භූමිය වර්තමානයේ බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් ජනකලා කෞතුකාගාරයක් බවට පතු ඇත. අපගේ බොහෝ ජන කලා උරුම සජීවී ලෙස දැක ගත හැකි ඒ භූමිට අපේ පොග්ගල චාරිකාවෙන් මෙසේ පිසුණු නිබුතේ. මෙම මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ උපන් ගෙදර දැන් ජනකා කේන්ද්‍රයක් බවට පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් ජනතාවගේ කලාත්මක දේවල් පෙන්වන ස්ථානයක් අපි කියනවා ජන කලා කේන්ද්‍රය කියලා. ඉතින් ඒ වගේ ජන කලා කේන්ද්‍රයක් කෞතුකාගාරයක් කියලා කියනවා. පුරාණ දේවල් නටබුන් දේවල් රස කරලා තිබෙන තැනට කියන අපි ජනකලා කියන කෞතුකාගාරය කියලා. ඉතින් ජනතාවගේ දේවල් රස කරපු තැනට කියනවා ජනකලා කෞතුකාගාරය කියලා. ඉංගන්න ඒ වගේ තැනක් තමයි මුතුමාගේ නිවස. මාටින් වික්‍රමසිංහගේ බොහෝ කතන්දර පොත්වල පොග්ගල ගැන දීලා තියෙනවා. ඉතින් යාගේ පොත්වල මේ සම්බන්ධයෙන් තියෙනවා. අන්න ඒ පොග්ගල තමයි දැන් අපි ඉන්නේ කියලා මුතුමි කියනවා. මාටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරයට ඇතුළු වීමට පෙළගැසෙන ළමයින්ට කිව්වා. ඉතින් මේ කෞතුකාගාරයට තමයි ළමයි පහේ පන්ති ළමයි දරුවන් සංචාරයක ට්‍රිප් එකක් යාමක් අපි කියනවා. දඟමුණු චාරිකාවගේ ඉතින් එයාගේ මේ අධ්‍යාපන චාරිකාවෙන් කට්ටිය පිවිසුනවා මෙන්න මේ ජනකලා කේන්ද්‍රයට බලන්න. විමසිරිමත් දයාස්තලමින් ළමයි ජනකලාගාරයේ අපූරු නිමවුන් නරබින් ඉදිරියට ගියා කියලා කියනවා. අර අර අරත්තයක් අරුණ ඉල්ල දික්කයේ මේ තියෙන පුතේම යන කලා කේන්ද්‍රයේ මේ මෙන්න මේ කරත්තය පෙන්නලා දික් කරනවා. ඉතින් පුතාලට පේනවා මේ එහැ පැත්තෙන් දින කරත්තය මේකට කියනවා තිරික්කලේ කියලා. ඉතින් පුතාලට වගේ විතර ගන්න පුළුවන්. ඉතින් ආයකට කරත්තයක් කියලා කියනවා. කරත්තයක් නෙමෙයි ඒ තිරික්කලයක්. අපේ අත්තම්මාගේ ගෙදර තියෙන්නේ මාතර. අපි එහි ගියාම තිරික්කලෙන් ගිහින් තියෙනවා ප්‍රබෝධ කීවේය. ඉතින් මේ තියෙන කට්ටිය මේ සංවාදය එයා පෙන්නනවා මේ තිරික්කලේට කරත්ත කියලා. නමුත් ප්‍රබෝධ කියනක කරත්තයක් නෙමෙයි තිරික්කලයක් කියලා. ඉතින් පුතාලට එම දෙකේ වෙනස පැහැදිලි වෙනවා. ඇති උපාලි ජින්නයි මඩොල් දුවේ යන්න ඇත්තේ මේ වාගේ උරුකින් වෙන්නේ ඇති. ඒ කලකින් සෑදු උරු පෙන්වා අරුණට කීවේ ටිරාණ්‍ය දීවර කර්මාන්තයට අදාළ උපකරණ නරඹමින් ළමයි තවත් ඉදිරියට ගියහ. එකට මේ ජන කලා කේන්ද්‍රය බලන්න යනවා. ගොවිතැන් සඳහා භාවිතාවන උපකරණකින් එක විස්තර ප්‍රති ළමයි සාවධානව අසා සිටියේ. ඉතින් ඒවා විස්තර කරගෙන කියලා විස්තර කරනවා. ඉතින් ඒකට කියනවා මොකද නගුල මම මීට කලින් දැකලා නැහැ. රිසානා කීවා. ඉතින් නගුල කියන එකත් මෙහිදීනවා ජන කලා කේන්ද්‍රයේ. මම දැකලා තිබුණේ රූපයක් විතරයි. මනුක කීවේ යක් කියනවා දැක්ක රූපයක් විතරයි කියලා.
මේ බලන්න ඉස්සර හාල් මැනපු උපකරණය මේ තියෙන සේරුව අර හුණ්ඩුව ගුරුතුමිය විසර් කරද්දි ළමයි ගුරුතුමිය වටා අරස්සු වලින් පුදාන්ත කරද්දි සේරුව කියන්නේ මොකද්ද හුණ්ඩුව කියලා කියන මොකද්ද කියලා ඉතින් දැන් අපේ ගෙවල් වල සමහර වෙලාවට භාවිතා කරන අඩුයි ඉතින් ඒක පුදාලට පුළුවනි මෙන්න මේ උපකරණ දෙක බලා ගන්න මේ තියෙන උපකරණ අපේ ගණිත පොතෙන් තියෙනවා මලින උපකරණ ඇයි මතක නැද්ද අවිශ්ව කිව්වේ ඒ වගේම අපේ අලුත්ම මනු ක්‍රම තියෙනවා පුදා ගන්නවා අපි මේ උකටත් තියෙන ලීටර් ලීටර් වගේ ප්‍රමාණයක් මයින් ද්‍රවයන් ඒ වගේම දුර මයින් ඒවා වගේ දේවල් වලට පාවිච්චි කරනවා මීටර් කිලෝමීටර් පොඩි ප්‍රමාණයන් අඩි කෝතු තිබෙන ආංගල් මේ විදිහට අඩි සෙන්ටිමීටර් වගේ දේවල් භාවිත කරනවා අද කාලේ විදාකාර දේවල් වෙනි පුදා විදාකාර මනු ක්‍රම තින් දා කාලේ භාවිත කරලත් ඒ වගේ දේවල් තියෙනවා බම්බය රීන කියලා කියන දිග පළමයි අට පාවිච්චි කරන ඒවා ඉතින් මේ වගේ දෙයක් අපි දැන් පාවිච්චි කරන ලීටර් වගේ දේවල් මුනුවට තමයි මේ හුඳු සේව කියන දේවල් පාවිච්චි මේ යනමක් දෙයක් මයින්ට ඉතින් රූකඩ වෙස්ම හුණු ගෞතයන් උපකරණ වගේ දේවල් මෙතන ප්‍රදර්ශනය කරන්නේ ඇයි මෙතෙක් නිහඬ සිටි සවනි ඒවා කියලා කියනවා ඇයි මේ වගේ වෙන්නේ කියලා කියනවා රූකඩ තියෙනවා වෙස් මුණු තියෙනවා වගේ ගෝවි උපකරණ වගේ දේලුත් මෙහි දකට තිබුණා හොඳ ප්‍රශ්නයක් දුවේ ඇහුවේ මාටින් කුම්සිංහ බහරකාර මණ්ඩලයේ නිලධාරියා විසර කිරීම අනුභවය ඉතින් මේක බාරකාර මණ්ඩලයේ මේ කෞතුකාරී ඉන්නවා නිලධාරියෙක් නිතන් කියලා අපි හරි කියනවා නිලධාරියා කියලා ඉතින් එයා කියනවා මාටින් කුම්සිංහ මහතා ගමට සමීප සිටි කෙනෙක් එතුමා ගමට ආදරය කළා පරිසරයට ආදරය කළා ඒ විතරක් නොවෙයි ගමේ කර්මාන්තවලට ජන සංගීතයට ජන කලාවට එතුමා ප්‍රිය කළා ඉතින් එතුමා නමින් තිබෙන කෞතුකාගාරයට ජන කලා අංග එකතු කරලා තිබෙනවා ඉතින් කියලා කියනවා ජන කලාවට අංග තියෙන පිළිවකර දෙවල් කෞතුකාගාරයේ ගමේ තිබෙන දේවල් වලට තමයි පරණ දේවල් වලට උපකරණ මුසුන් භාවිත කරපු දේවල් වලට අපි කියනවා ජන කලා ආගාරයේ තිබෙන අංග එකයි එමුතිය සංස්කෘතික දේවල් අක්කලා තිබෙන්නේ මොකද එතුමාගේ පොතපතේ මේ සම්බන්ධයෙන් කතා කරන නිසා කියලා ඉවර ප්‍රකාශ කරා අනතුරුව ළමයි පොල් තෙල් සිදීමට භාවිත කරන සෙක්කු අසල් රැසුව එය භාවිත කරන ආකාරය ගුරුතුමිය ළමයිට පැහැදිලි කළා ඉතින් පුතාල දෙක සම්බන්ධ චිත්‍රයක් දැකෙන පුළුවන් මේ තියෙන්නේ ඒ චිත්‍රයක් තමයි මේ ගුරුතුමිය පැහැදිලි කරන ආකාරය ගල්වංගෙඩියක් තිබෙනවා එම ගල්වංගෙඩිය ඇතුළට දාලා තියෙන කොටයක් ඒ වගේම එම කොටේ තුල තිබෙනවා මේ ගල්වංගෙඩිය යට සිදුරක් තිබෙනවා ඉතින් මේකට පොල් නැත්නම් අපි මී යටක් වගේ දේවල් දාලා ඉවරලා මෙන්න මේ තිබෙන උපකරණය අපි ඒක බඳිනවා මී ගවයින්ගේ හෝ ගවයින්ගේ පිටි තමයි සැබැඳිලා මෙයා කරු වටේ කරගෙන කොට මේ තෙල් හැමිරලා අර සිදුරින් එහෙට එනවා ඉතින් මේ වගේ උපකරණ තමයි මේ තියෙන සේකුව කියන එක උපකරණය දීපුතේ ඉන් අනතුරුව ළමයින් පිවිසියේ මාටින් කුසිංහ සෝනාගාරයටයි වික්‍රමසිංහයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වික්‍රමසිංහ වත කෙටි වාර්තා චිත්‍රපටය නැරඹීමට ඔවුන්ට හේදී අවස්ථාව උදා විය පොත් දහස් ගණනකින් සම්බන්ධිත වූ වික්‍රමසිංහගේ පොත් බුල මණ්ඩල දුවහා ඒ අවට පරිසරයේ දකුණු ලක මුහුදු තීරයේ සුන්දරත්වය සේම උතුමන් කලකී දෑ බොහොමයක් සජීවීව අත්විඳින්නටද එම චිත්‍රපටය උපකාර විය පරිසරයේ කෙරෙහි දැක් වූ සංවිතාව එතුමාගේ නිර්මාණකරණයේ සාර්ථකත්වය සඳහා ඉවහල් වූ බව එමගින් අවබෝධ වෙනවා කියලා කියනවා මේ පුතේ අපි ඊළඟට යන්නේ කොහෙද ඒ ප්‍රශ්නය රාදාගෙන කලබල වෙන්න එපා රාදා මොඩල් දුවට යන්න අන්තිමට සවනේ කීවාය ඉතින් කට්ටිය මොඩල් දුව තියෙනම කතන්දර කියන එක බලන්න තමයි මේ කට්ටිය අවශ්‍ය වෙන්නේ සියල්ලෝම සිනාසුනහ ඔවුන් ඊළඟට පියමන්නේ හෙලේ මහගත්කරු මාටින් කුමසිංහ සූරියන් වන් නිවසතේ ගම් කලින් කිව්ව යට කියනවත් තමයි හෙලේ මහගත්කරු කියලා ඉන්නේ මාටින් උක්සුම කුමසිංහ මහත්මයාට කියන එතුමාගේ නිවස තමයි මේ පෙන්වන්නේ පුතේ උදා සමහරට සංචාරය කරලා ඇති නැත්තම් පුතාලට පුළුවන් නිවාරු කාලයක මෙම ස්ථානයේ නරඹන්න මේ තියන්නේ එතුමා ඉපදුණු හැදුණු වැඩ වූ පොතපත ලියපු ගෙදර තමයි තාම හුදුටි බලවක ආකාරයක් දැක්කන ගයක් ඉතින් ඒ චිත්‍රය තමයි මේ දැක්වෙන්නේ පාසල් දරුවන් සමඟ උතුමිය ගමන් කරන අපි පාඩම කිව්වම අර තියෙන තනි කකුලේ මේසයක් කවේශ කීවාය ඒකට කියන්නේ කනප්පුව කියලා
ගුරුතුමිය කීවාය අර ඇඳට කියන නම මොකද්ද ධම්මිත් නැසුවේ ඒ වියන් ඇඳ අපේ අත්තම්මලාගේ ගෙදරක් තියෙනවා ප්‍රබෝධයක වර්ම කීවේය මේ තියෙන වියන් ඇඳක් තියෙනවා කියලා කිව්වා මෙයින් ගුරුතුමිය ඉතින් ඇතුලේ පැහැදිලි කරනවා මේ ගේ ඇතුලේ තමයි දර්ශනය අපිට පේන්නේ ඉපදේ තුමාගේ ඉතර දර්ශනයක් අර්ධික පුටුව කවිච්චිය ඒක මම දන්නවා කවිෂ කීවාය එතුමා පරිහරණය කළ ඇස් කණ්ණාඩි යුගල පෑන් ආදී තබා ඇති නීල මේස මේ අසලයි රක්නතර වූ එතුමාගේ අත් අකුරුද හොරට දැක ගන්නට ලැබිණි ළමයි එතුමාගේ ලේඛන දිවිය විශේෂතරතුරු සටහන් කරගත් වික්‍රමසිංහගේ මහගෙදරින් පිටතර පැමිණි ඔහු නිවස ඉදිරියේ තල්බිම නිවාඩි වූ ඉතින් මේ එතුමා ලියපු දේවල් වගේම ලේඛන ගන්තාදිය ලැබුණා කවිෂා හැමෝටම ඇහෙන්න මේ ඡේදය කියවන්න ගුරුතුමී අපේ ගම පොතේ පිටුව පෙරලා කවිෂා දුන්නාය කවිෂ ශබ්ද නගා කියවීම ආරම්භ කළේය වගේ පුතක් තිබුණ අපේ ගම කියන පුතක් එක තියෙන කොටසක් තමයි මේ පුතේ කියවන්නේ මෙන්න ඒ කොටස අපි බලමු එක් අතකින් මෝදර අනිත් අතින් විශාල නදියටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි පොල් ගසෙන්ද දෙල් ගසෙන්ද සෙවන වූ අත්තන කිඩාරම් කළු නකුට කහඹිලියා බුරුල්ල කිරුල්ල හඳපාන යන ආදියන් ගෙවුණු කලර්දවලින් බහුල වී බිම් පෙදෙස හැර අප සිද්ගත් සුදු වැලි තලා ඇතිවන රක්ද එහි විය කදු මාදන් අඹ යන ආදි ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවද නොයෙක් වර්ගයේ පක්ෂීන්ද පවුන්ද ලේරුන්ද සර්පයන්ද මුගටීන්ද ගුඩුවන්ද වල්මීයන්ද වාසය කරන ඝන වැදුණු ඇපල පඳුරු එරමිනියා සහ හඳපාන අකුඩු තින් තියෙන එකයි එහි බහුල විය පේර ගස්වල බෙහෙවින්ම පේර හටගත් නමුතු දුනු පේර ගෙඩියක් අපට කඩා ගන්නට ලැබුණ ඉතාම කලාතුරකි කියලා කියනවා පේරයක් යන්තම් පැසී කහ පාට වීගෙන එන දකින ළමයින් එය කඩා ගන්නා බැවින් ඒත් කොළේම පාටින් වෙන් නොකළ හැකි නම අමු පේර ගෙඩි ළමයින්ගේ ඇස්වලට අසු නොවී සැඟවි කොළාස්සේ සැඟවීම නිසා කහවට කුරු රතු පාට වනක් තෙක් දුනු පේර ගෙඩියක් සොයාගත් විට අප ප්‍රීති වූයේ මැණික් කරන්නකු මිනිසකු ලොකු රතු මැණික් වැඩයක් ලක් විට ප්‍රීති වන්නාක් වෙනි ඉලාක්ම පේනවා එතුමාගේ මෙන්න අපේ ගම කියන පොත කියවන ආකාරය තින් කට්ටියම අහගෙන ඉන්නවා නැතන් හොඳ තියක් සින්දු පොතේ අපි බලමු ඊගාව රස අපි මාටින් වික්‍රමසිංහගේ රසවත් සහ හරවත් නිර්මාණ පිළිබඳව ගුරුතුමිය පැහැදිලි කළා දිවා ආහාරයෙන් පසු මඩොල් දුව යන බව සුලම් මුගුරු සරතු ගැටි මේ එතුමාගේ ගෙදර බැලුවා ඉතින් ඉච්ඡේදේ අපිට පේනවා දැන් රසවත් බවේ ඉතින් මේ ගැටි ඊට පස්සේ යනවා මෙම මඩොල් දුව කියන නල්බන්න ඉතින් පුති අවෝදය අපේ පාඩමේ තියෙන අපි බලමු මොනවද ප්‍රශ්න කියලා එක මාටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරයේ පීටී එකේදී කියලා අහනවා ඉතින් එම ගාල්ලේ පොක්කල කියන ග්‍රාමය ගම නගරය චාරිකාවේදී ළමයින් දුටු දේවල් මොනවද කියලා අහනවා කරත්ත තිබුණා තිරික්කල් තිබුණා ඔරු තිබුණා නගුල් සෙක්කු සේරුව හුණ්ඩුව මාටින් වික්‍රමසිංහ මතයක පාවිච්චි කරපු කන්න කෞතුකාගාරයේ කන්නාඩික වගේ මේ වගේ තිබුණු කවිචි වගේ කුටු වර්ග තලට තව ගන්න පුළුවන් පාඩමෙන් පිළිපෙත් දක්වලා තිබෙනවා ගුණ මාටින් වික්‍රමසිංහ සූරීන් හඳුන්වත් ගුණ වෙනත් නමක් මොකද්ද කියලා කියනවා අතින් පුතාල ගන්න ඇති අය කියන නම තමයි අපි කලින් ප්‍රකාශ කළා එලේ මහා ගත්කරු කියන පාඩම හතරම එලේ මහා ගත්කරු කියන නාමය තමයි තුමාට පාවිච්චි කළේ හතරවෙනි වස්සේ නිවැරදිව ගලපන්න කියලා කියනවා තෙල් හිඳ උපකරණ කියන්නේ සෙක්කුව කියලා සිල් සෑමට භාවිතා කරනවා කරනවා නගුල දහන්නේ මරණ උපකරණ මොකක්ද කියලා අහනවා ඒකට කියනවා සේරුව කියලා ගමනාගමන සඳහා භාවිතා කර ඇත අපි ඒකට කියනවා තිරික්කලය කියලා ඉතින් කාර්ත්‍ය සහ තිරික්කලය එකම භාවිතා කරනවා ඉතින් මේ දින එක ඉතින් ක්‍රියාකාරකම් බලමු අපි පාඩම ඇසුරින් පහත දක්වන වගු සම්පූර්ණ කරන්න කියනවා පුජ්‍යල නාම ද්‍රව්‍ය නාම පද ස්ථාන නාම සත්ව නාම ඉතින් අපි දන්නවා නාම පද බිව එස් වී තුසලින්ග වශයෙන් ඒ වගේම
juga dalam wasi san wasi yang tino itu ngapi udah anak tino putih apa itu belum ini walau keran ini apa tak kelas tino juga lama kerja di lama tim kerja sehingga lama juga ke megi na gang apa dia anda peluang juga ke me enam dia anda peluang pergi ringgi apa ringgi apa tinggal lena maina apa ke me tiguna ke ulu satu ke nang adi jauh nama hati dapat peluang gan mudah juga kum seru tirik kalle itu tang beberapa peluang ganda posno ambadil meyagi mahagider itu tiupun bahan dia petakan peluang meyagi kualiti itu pun dia istana nama pada lisa kogel madul dua kini istana yang kerendak kini apa dia dekkan peluang satu nama pada lisa satu ingin nanti wale na sarpea kini ada apa dia jawi hati itu dan peluang satu yang hati dekkan peluang satu nama lisa තවත් මේ සතුන් ගැන කියුණා මෙවිසම් මේ මේ පාඩමේ ඉතින් පැවරුම තියෙනවා මාටින් වික්‍රමසිංහ මහතාගේ මඬුල් දුව අපේ ගම යන පුති කියවා චරිත හා සිද්ගත් අවස්ථාන කරන කියලා කියන මේ පුතාල පුළුවන් මේ වගේ පොත් ආරම්භ ගන්න අපේ ගම මඬුල් දුව මේ පොත් පුස්තකාලයෙන් තම පුතාල පුතාලට ගන්න පුළුවන් ඉතාලම නිවාඩු කාලයේ පුතාලට ඉන්න කාලේ පුතාලට පුළුවන් මේවා කියවන්න ඉතින් කිවිම මිනිසා සම්පූර්ණ කරා කියලා තියෙනවා ඉතින් ඒ වගේම පුතාලට පුළුවන් මාටින් පුලුවන් ඉතින් හෙලේ මහා ගජකොර පිළිබඳව තවත් උත්තර ලබා ගන්න ඉතින් අපේ පාඩමතර අවසන් වෙනවා පුතාලට ජය සතුට ලැබේවා කියලා දැනුමයි පුතාලගේ නාලිකාවෙන් අපි ප්‍රාර්ථනා කරනවා.